අපි හැමෝටම පාඩම් කරනවා තරම් ලෝකෙ කිසිම දෙයක් අමාරු නෑනේ. පාඩම් කරන්න ගියහම තමා ලෝකෙ තියෙන ඔක්කොම ලෙඩ කරන්න තියෙන ඔක්කොම වැඩ මතක් වෙන්නේ. අපි පාඩම් කරන එක පස්සට දාන්න කොච්චර කොච්චර අලුත් දේවල් හොයාගන්නවද. ඉතින් මමද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ බෝරි නැතුව 500කින් මතක හිටින පාඩම් කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගැන. Hi, welcome to Jiho Talks. ඉතින් ඔයගල මගේ channel එකට තාම මාව subscribe කරලා නැත්තම් ප්ලීස් මේ දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න මතක් කරන්න එපා. මේ ක්‍රමය තමයි 3QRS. ඔගොල්ලෝ දන්නව ඇති කාලෙත් එක්ක අපේ මතකේ අඩු වෙනවා. මේ graph එකට අනුව අපි මුලින්ම පාඩම් කරාම අපිට 60%ක් වගේ මතක හිටිනවා. හැබැයි කාලයක් යද්දී ඒ මතකේ 15%ක් 20%ක් වගේ අඩු වෙනවා. ඊට පස්සේ දෙවෙනි පාරට මේ පාඩම පාඩම් කරද්දී අපිට 70%ක් 80%ක් අතර ප්‍රමාණයක් මතක හිටිනවා. ඊට පස්සේ කාලයක් යද්දී ඒ මතකේ 20%ක් 25%ක් අතර ප්‍රමාණයකට අඩු වෙනවා. මේ දේ තුන්වෙනි පාරට පාඩම් කරද්දී 80%ක් 90%ක් අතර ප්‍රමාණයක් මතක හිටිනවා. ඊට පස්සේ කාලයක් යද්දී ඒ මතකේ 30%ක් 40%ක් අතර ප්‍රමාණයකට අඩු වෙනවා. දැන් ඔය කට්ටියට තේරෙනවද කාලයත් මතකයත් අතර තියෙන සම්බන්ධය? එකම පාඩම ගොඩක් පාරක් පාඩම් කරාම වැඩියෙන් ඒ වගේම දීර්ඝ කාලිනව මතක හිටිනවා. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ලේසි ක්‍රමයක් අපි දන්නේ නැතුවම පස් පාරක් පාඩම් කරන්නේ කොහොමද කියලා. දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. මුලින්ම පෑකට පාඩම් කරන්න පුළුවන් කොටසක් වෙන් කරගන්න. ඊට පස්සේ විනාඩි 10ක් අරන් මේ කොටස උඩින් පල්ලෙන් බල්ල ප්‍රශ්න හදාගන්න. ඔයාට ඕන නම් මේකට පරණ පාස් පේපර්ස් වල ප්‍රශ්න උනත් යූස් කරන්න පුළුවන්. ඊළඟට විනාඩි 20ක් අරන් ඒ ප්‍රශ්න වලට උත්තර හොය හොයා හොඳට ඒ පාඩම කියවන්න. ඊට පස්සේ විනාඩි 20ක් අරන් ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේකට විනාඩි 20කට වැඩියෙන් ගියත් කමක් නැහැ. අන්තිමට විනාඩි 10ක් අරන් උත්තර වැරදිද හරිද කියලා බලන්න. උත්තර වැරදි නම් හොඳට කියවලා ඒක ඔළුවට ගන්න උත්සාහ කරන්න. ඕගොල්ලෝ දන්නවද මේ දේ කරාම එක පාරක් පාඩම් කරන වෙලාවට පස් පාරක් පාඩම් කෙරිලා. ඒක වෙන්නේ මෙහෙමයි. අපි මුලින්ම කියවලා ප්‍රශ්න හදාගන්නකොට අපේ මොලේ ෆවුන්ඩේෂන් එක වගේ හැදෙනවා ඒ පාඩමට. ඊට පස්සේ විනාඩි 20ක් අරන් ඕගොල්ලෝ පාඩම කියවනකොට උත්තර ලියනකොට ඒ උත්තරවල වැරදි හදාගන්නකොට අපේ මොලේ හරි ස්ට්‍රක්චර් එකක් වගේ මේක හොඳට තැම්පත් කරනවා. මේ විදිහට එක පාරකින් පස් පාරක් අපේ මොලේ තැම්පත් වෙනවා. ඒ වගේම මතක ඇතුව ඔගොල්ලෝ උත්තර ලියපු කොළ ඒව තියාගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් සතියකට පාරක් වගේ ඒ කොළ කියවන්න. එතකොට ඒ කොළ කියවද්දී ඒ පාඩමේ තිබිච්ච දේවල් ආපහු ඔයගලගේ මතකේ ආවර්ජනය කරගන්න පුළුවන්. මෙච්චර වෙලා හිටියායට බෝනස් ෆැක්ස් වගේ මම කියන්න හිතුවා කොහොමද පාඩම් කරද්දී මොලේ මතක ශක්තිය වැඩි කරගන්නේ කියලා. පළවෙනි එක ફોකස් කරන්න හුස්ම ගන්න එකටයි පිට කරන එකටයි පොඩි වෙලාවක්. එතකොට ඔයගලන්ට මොලේ ක්ලියර් කරගන්න උදව් කරනවා පාඩම් කරන්න කලින්. විභාගෙට පාඩම් කරන කෙනෙක් නම් පුළුවන් තරම් පාස් පේපර්ස් කට පාඩම් කරගන්න. මොකද ඔයගලන්ට 60%ක් ලකුණු ගන්න පුළුවන් පාස් පේපර්ස් වලින්. ඒ වගේම ඔයගොලු කියව කියව ලිය ලිය පාඩම් කරන්න ට්‍රයි කරන්න. එතකොට ඔයගලන්ට මතකේ 3 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. සමහරක් අයට උදේට මතක හිටිනවා, තවත් සමහරක් අයට හවසට මතක හිටිනවනේ. ඉතින් ඔය කට්ටියට මතක හිටින වෙලාවක් චූස් කරගෙන ඒ වෙලාවට පාඩම් කරන්න උත්සාහ කරන්න. නිකන් ඔහෙ කටපාඩම් කරනවට වඩා මුලින්ම මූලධර්ම එහෙම නැත්නම් බේසික්ස් මුලින්ම ඉගෙන ගන්න. එතකොට ඔයගලන්ට මතක හිටින කාලේ වැඩි. කවදාවත් පාඩම් කරන වෙලාවට මල්ටි ටාස්කින්, ඒ කියන්නේ ෆෝන් එක බලන්න එහෙම නැත්නම් එළියට යනවා වගේ වැඩ කරන්න යන්න නම් එපා. අන්තිම එක පුළුවන් තරම් ඔගොල්ලෝ පාඩම් කරන දේ තව කෙනෙක්ට කියලා දෙන්න උත්සාහ කරන්න. ඉතින් ඔය කට්ටිය මේක බලලා ඔයගලන්ට ආවේනික ක්‍රමයක් හදාගන්න පාඩම් කරන්න ළඟම විභාගෙත් එනවනේ. ඉතින් ඒ විභාගයට මුණ දෙන්න නංගිලා මල්ලිරට මම සුබ පතනවා. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට තැන්ක්යූ. මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අරන් මම ආයෙ එන්නම්. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් ප්ලීස් මේ දැම්ම මාව subscribe කරන්න. ඔයගලන්ට සුබ දවසක්.